විශේෂාංගෙන් අද අපි ආයුර්වේදයේ ওই කියපු කාරණා වගේම විශේෂයෙන්ම මේ එදිනෙදා අපි මුහුණ දෙන අපිට වැළඳෙන සුළුසුළු රෝග බාධ සම්බන්ධයෙන් කොහොමද අපි ඒ වලින් පරිස්සම් වෙන්නේ රෝගයක් හැදිලි ඉවර වෙලා බෙහෙත් අරගන්නවට වඩා පරිස්සම ඉතාමත් හොඳයි. ඉතින් ආයුර්වේදයට අනුව අපේ ඇවතුම් පැවතුම් රටාව සකස් කර ගැනීමෙන් මේ රෝගාබාධවලින් වැළකෙන අවස්ථාව තියෙනවා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ අපි ඒව ගැන හරියට දැනීමක් නොමැතික. මේ දැනීමත් දවසේ අපි ලබා ගන්න බලාපොරොත්තු වෙන ආරාධනා කරා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ශල්‍ය වෛද්‍යංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය වෛද්‍ය එල්.පී.ඒ. කරුණාතිලක වෛද්‍යතුමාට. අයිබෝන් සුබදේශන. සුබදේශන. ටිකක් කාලෙකින් වෛද්‍යතුමන් මුණ ගැහෙන්නේ. ටිකක් කාලෙකින්. ඒ අතරේ ඔබට යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් සජීව අපි දුරකථන මැදිරියේ දුරකථන මාර්ගය වෘත්ත කරනවා 01112 02 302 302 302 402 202 402 එකෙන් දුරකථන අංකයට කතා කරන්න පුළුවන් යම් කිසි වෛද්‍ය උපදෙසක් ඔබට ආයුර්වේදයෙන් අවශ්‍ය නම් වෛද්‍යතුමාගෙන් විමසන්න අද දවසේ අපි ඔන්නේ ඒ අවස්ථාවත් ඔබට ලබා දෙනවා. අතන වෛද්‍යතුමනි මේ ගොඩක් වෙලාවට අද ලෙඩ හැදෙනකොට අපේ මේ ටිකක් අම්මලා තාත්තලෙම ආචලා සීලා කියන ගත්තම අනේ ඉස්සර නම් අපි ඔයගේ ලෙඩක් අහලවත් තිබ්බේ නැහැ කියලා. එහෙම නිරෝගී පරපුරක් අපිට හිටිය හැබැයි හද වෙනකොට මේ පුංචි දරුවාගේ ඉඳන් හැම කෙනාටම ලෙඩක් නිදි දවසක් ඇත්තෙම නැහැ. කොතනද මේ වැරද්ද වෙලා තියෙන්නේ? හොඳම මාතෘකාවක් හොඳම ප්‍රශ්නයක්. මොකද අපි දැනුවත් විය යුතුම ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නයට පිළිතුර අපේම අපේ අතරෙම තියෙනවා, අපේ ඇඟේම තියෙනවා. නමුත් ගැටලුව වෙලා තියෙන්නේ අපි ඒක ගැන ඇත්තටම ජනතාව හැටියට අවබෝධ වේවත්මත් වෙනවා අඩුයි. අවබෝධමත් වෙලා වෙන එක අඩු වෙලා තියෙනවා. ඒ වගේ මේ අදාළ අංශවලින් ඒ අවබෝධය නැත්තම් ඒ දැනුම ලබා දෙනවා අඩුයි මුකුමනෝ හේතුවක් නිසා. ඉතින් ඒක හරියට නිවැරදිව සිදුවෙනවා නම් මේ අපි අතරෙම තියෙන, අපි ජීවත් වෙන පරිසරයේම තියෙන, අපේ ක්‍රියාකාරකම්වලම තියෙන දේවල්, නිවැරදි දේවල් අපි භාවිතා නොකිරීමෙන් තමයි, නැත්තම් අපි අනුගමනය නොකිරීම නිසා තමයි මේ ගොඩාක් රෝගවලට අපි භාජනය වෙන්නේ. ඉතින් මේ දේවල් තියෙන්නේ කොහෙද? ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තමයි සාර්ථකව තියෙන්නේ. ඉතින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ විද්‍යාව කියන්නේම ඒකේ ආපේච බිහි කරපු මූලධර්ම දීපු උගන්වපු ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන්නේ සාමාන්‍ය අපි සාමාන්‍ය ජනතාව අතර තියෙන පොඩි අවසරයක් දෙනවා. එතකොට අපි වෙලාව බලලා එනවා කතාබහට. අවස්ථාව එතුමා. හොඳයි. මම මුලින්ම මේ ආයුර්වේදයේ නිර්වචනයකින්ම මේක ඉදිරිපත් කරන්නම්. එතකොට මම හිතන්නේ අපිට මේක හොඳට පැහැදිලිවත් වෙනවා මොකද්ද මේ ආයුර්වේදය කියන්නේ කියලා. ආයුර්වේදය කියන්නේ ආයුර් වින්දති इति ආයුර්වේද. ආයුර් ආයු කියන්නේ අපේ ජීවිතයේ වයස, අපි යන ජීවිතේ. ඒ ජීවිතය හරියට විඳින්නේ මාර්ගය කියලා දෙන ක්‍රමයේ වෛද්‍ය ක්‍රමයේ තමයි ආයුර්වේදය කියන්නේ. එතනම ආයුෂ පිළිබඳ වෛද්‍ය විද්‍යාව. අපි ආයුෂනේ කවුරුත් බලාපොරොත්තු වෙන්නේ ආයුෂ හොඳ ආයුෂ ගත කරලා. හොඳ ආයුෂ කියලා කියන්නේ නිරෝගී කියන එක. ඒතරම් වචනේම තියෙනවා දෙකක්. හොඳ ආයුෂ ලබා ගන්න බෑ එක්කෝ අඩුවෙන් අනියම ආයුෂ ගත කරන්න නැතුව ජීවිතය අවසන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ජීවිතක අවශ්‍ය දෙනියන කාලය තුල අපි විවිධ රෝග වලට භාජනය වෙලා යන්න පුළුවන්. ඉතින් ওই දෙක නෙමෙයි ආයුර්වේදය බලාපොරොත්තු වෙන්නේ. ආයුර්වේදය කියන්නේ කොහොමද උපරිම ආයුෂ නිවැරදිව රෝග නැතුව සතුටින් ශරීරයට විතරක් නෙවෙයි මනසට දෙකටම ගෙනියන වෛද්‍ය විද්‍යාව තමයි ආයුර්වේද වෛද්‍ය. අනිත් එක ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන්නේ ඒක නවීන අය විස්තර කරන්නේ ලයිෆ් සයන්ස් එකක් විදිහට. ජීවිතය පිළිබඳ විද්‍යාවක් විද්‍යාවට. ඒ නිසා තමයි දැන් අර මම ඉස්සෙල්ලාම කියපු කරුණ අපිට මම කිව්වේ ඒකයි අපිට මේ ගැන මේ ආයුර්වේදය කියන අපේ වෛද්‍ය ක්‍රමය. මේක අද වර්තමාන ඉන්දියාවට අයිති වෛද්‍ය ක්‍රමයක් නෙමෙයි. මේක බිහි වුණේ මහා භාරතේ. මහාභාරතය කියන්නේ අද තියෙන භාරතයේ ඉන්දියාව නෙමෙයි. ඊටත් ඇතුළත් වෙච්ච ගොඩක් දේවල් අපිත් ඇතුළත්. ඉතින් මේ ආයුර්වේදය කියන්නේ අපේ දේශයේ, අපේ ප්‍රදේශයේ, අපේ ආරම්භය, අපේ මූලිකයන්ගේ වෛද්‍ය ක්‍රමය. ඉතින් ඒ නිසා ඒක අපේ දෙයක්. නමුත් අද වෙලා තියෙන්නේ අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ අපේ දේ අපි ගන්නෙ නැහැ. අපි ඒක ගන්නෙ අපේ දේ යම් කිසි තියක් ගන්නෙ
ඊට වඩා හුඟා දියුණු කියන අද ලෝකයේ තියෙන රටවල් මොනවා හරි දෙයක් කරලා ඉදිරිපත් කරපුවාම තමයි ගන්න. පැහැදිලි කිරීමක් වත්තුනේ අපි අවස්ථාව ලබා දෙන දුරකථන ඔස්සේ සීතා මහත්මිය සම්බන්ධ වෙනවා මහනුවරින්. හොඳයි. මොකද්ද ගැටලුව ඔබතුමියගේ? ආයුබෝවන් සුබ උදෑසනක්. සුබ උදෑසනක් මහත්මිය. මේ මාගේ දුවගේ මේ ඇඟේ කලින් ගියා වළඟ පොඩි නිකන් පිටක් වගේ තියෙන ඒක නිකන් කෝන්දරියක් වගේ හැම වෙලෙම එයා බලනකොට පේනවලු. හොඳයි. මම එතනදී පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මේ මහත්මියට. ඒකත් අපි දැනුවත් වෙන්නට ඕනේ. මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙත් විශේෂඥ අංශ තියෙනවා. ඔව්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඒක තමයි අපේ රටට යනව අඩු. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය වෛද්‍යංශය කියලා වෙනමම තියෙනවා. එතකොට ඒ කියන්නේ ශල්‍ය කර්ම පිළිබඳ ප්‍රතිකාර කටයුතු කරන අංශය. ඒ වගේම ශාලක්‍ය වෛද්‍යංශය කියලා වෙනම එකක් තියෙනවා. ශාලක්‍ය කියලා කියන්නේ උගුර, කන, නාසය, ඇස පිළිබඳ අංශය. එතකොට ඔය පිළිබඳ අය ඉන්නවා. තව ඉන්නවා ස්ත්‍රී රෝග, ප්‍රසූති, ළමා රෝග. ඒ විදිහ ආයුර්වේදයේ ඒ ආකාරයට තමයි තියෙන්නේ. ඉතින් එතුමියගේ ප්‍රශ්නෙට මම මේ අපේ මාතෘකාව අතරේ කතා කරන්න ඕන නිසා ආයුර්වේදයේ ඉන්නවා ඇස් පිළිබඳ. අධ්‍යයනය කරපු ඇස් පිළිබඳ, ඒ පිළිබඳ විශේෂ ඥානය ලබාගත්ත, පුහුණුව ලබාගත් වෛද්‍යවරු ඉන්නවා. මම එහෙම නම් කියන එක සුදුසු නැහැ. නමුත් ඒ අංශයකට ගියාම බුරල් ආයුර්වේද මහ රෝහලට ගියත් එතන තියෙනවා අක්ෂි පිළිබඳ, අක්ෂි සායනයක් තියෙනවා. එතකොට ඒ සායනයේ ඒ පිළිබඳ සුදුසු විශේෂඥතාවයේ තියෙන මේ මහත්මයා වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය හම්බුණා නම් ඔබතුමියගේ ප්‍රශ්නයට ඉතාමත්ම සරලව සාමත්ම පහසුවෙන් ප්‍රතිකාර ගන්නට පුළුවන්. එහෙම නැත්නම් උපදෙස් ගන්නට පුළුවන්. ඕක निराකරණය කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ નિયમિત ආයුර්වේද වෛද්‍යවරයාම අනිවාර්යයෙන්ම ඒක තමයි විය යුත්තේ. ආයුර්වේදයේ විය යුත්තේ ඒක තමයි નિවර්දි ප්‍රතිඵලය ලබා ගන්න. ඔබ මොන ගහෙන්න ඕනේ මොන වෛද්‍යවරයාද කියලා අපිට පෞද්ගලිකව දැනගන්න අවශ්‍ය නැහැ. වෛද්‍යතුමා දුරකථන අංකය සඳහන් කරන්න. වෛද්‍යතුමා එතකොට යම් කිසි උපදෙසක් දෙයි ඒ සම්බන්ධයෙන් ඔබ යොමු කරයි. 0112 79 23 94 0112 79 23 94 වෛද්‍යතුමාට කතා බහ කරන්න පුළුවන්. අපිට දුරකථන ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ගොඩක් ඔය පටලවා ගන්න තැන් තියෙනවානේ අපි. එහෙනම් හොඳ අවස්ථාවක් ලැබෙනවා මෙහෙම දුරකථන නැවතුම වෙනකොට වෛද්‍යවරයනේ. ඔව්. ඇත්තටම මේක මම හිතන්නේ හොඳම අවස්ථාවක්. දැන් මේ මහත්මිය කියපු දේ, ඒ මහත්මිය දැන් මම මගේ අංශය ආයුර්වේද ශල්‍ය වෛද්‍යංශය. මම මේ පිළිබඳ තියෙන දැනට ලබා ගන්නට පුළුවන් යම් කියන්නට පුළුවන් උපරිම ආකාරයේ තියෙන දේවල් දැනුම ලබාගෙන තියෙන ඒ අංශය පිළිබඳ විශේෂ දැනුමක් තියෙනවා. නමුත් මට පුළුවන් එතකොට මගේ අංශය පිළිබඳ යම් කිසි ප්‍රමාණික දැනුමක් තියෙන නිසා හරියට ප්‍රතිකාර කරන්නට පුළුවන්. ඒ වගේම අනිත් අංශ පිළිබඳ ඒ වගේ තියෙන. අපි ඒවට යොමු වෙන්නට ඕන. මහජනතාව දැනුවත් කරන්න ඕන එහෙම දේවල් තියෙනවා කියලා. එතකොට තමයි නිවැරදි ප්‍රතිකාරය ලබා දෙන්න පුළුවන්. දැන් මම දන්නවා මගේ සාමාන්‍ය උපාධියදී මම ලබාගෙන තියෙනවා. අපි හිතමු උදාහරණයක් ඇතුළේ මම ළමා රෝග පිළිබඳ මගේ විෂය තියෙනවා. මම පොඩි ළමයින්ට ප්‍රතිකාර කරන්න. නමුත් ඒක පිළිබඳ විශේෂඥානය මට නැහැ. ඒ පිළිබඳ විශේෂඥානය තියෙන කෙනා ප්‍රතිකාර කරොත් තමයි වඩා හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඉතින් ඕක අපි රටට දැනුවත් කරන්නට ඕන. ඕවා දැනුවත් නොවීම තමයි අද තියෙන මේ මහජනතාවට ආයුර්වේදයේ වටිනාකම හොඳට තේරෙන්නේ නැති, හොඳට දැනෙන්නේ නැතිව වෙන්න හේතුව එක හේතුවක් ඒක. සාබතුමා පිළිබඳවත් අපිට ලොකු ගෞරවයක් ඇතුණා. මොකද වර්තමානයේ ගොඩක් වෙලාවට මුදල් පසුබසම හමාන ඉඳ වෛද්‍යවරයා කියන මේ වෘත්තියේ ගරුත්වය පවා වර්තමානයේ නැති වෙලා තියෙන ওই හේතු කාරණා සඳහන් ඔබතුමාට අපි මේ පිළිබඳව අපේ ගෞරවය පුද කරනවා. මොකද මේ විශ්වාසනීයත්වය අපිට ලබා දෙන ඔබට හැකියාව ලැබෙන්නේ මෙවැනි වෛද්‍යවරුන වර්තන සම්බන්ධ කර ගැනීම මගින් අපි අවස්ථාව ගම අපි පැහැදිලි කිරීමට. ඔව් අනිවාර්යයෙන්ම. මම කියාගෙන ගියේ මේකත් අපිට හරි වැදගත්. මේවා අපි ඔළුවට ගන්නවා නම් අපේ රට මීට වඩා හුඟක් ඉහළ තැනකට යන්නට පුළුවන්. අපේ මහ ජනතාවගේ සෞඛ්‍ය මීට වඩා හුඟක් ඉහළ තැනකට තියන්නට පුළුවන්. දැන් මම ඉස්සෙල්ලා කිව්වේ මොකද මේවා අපි මම ප්‍රායෝගිකව අත්දකින දේවල්. ඒ බොහෝ දේවල් වලට සම්බන්ධ වෙන පුද්ගලයෙක් නිසා බටහිර දියුණුම රටවල් ලෝකයේ දියුණුම රටවල් අද අපි ගන්නේ නැති අපේ දේ තමයි ඒගොල්ලෝ දැන් ප්‍රමුඛව සලකන්නේ. ඇමරිකාව බලන්න, ඉංගලන්තය බලන්න, ජර්මනිය බලන්න ගියොත් මේ කීපයක් විතරයි කිව්වේ. ඒ රටවල් වල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන මූලධර්ම තමයි දැන් ඒගොල්ලෝ උඩට ගන්නකො. ඒ තිබුණ ඇලපති වෛද්‍ය ක්‍රමය අපිට ඒකාකාරයකට කිව්වොත් ඇලපති වෛද්‍ය ක්‍රමය දැන් වෙනස් වෙගෙන යනවා. ඒකේ තියෙන ප්‍රතිකාරවලට වඩා අද ලෝකයට අවශ්‍ය වෙන්නේ නැත්තම් පුද්ගලික නිරෝගී බව පවත්වාගෙන යන්නට පුළුවන් වෙන්නේ මේ ස්වභාවික වෛද්‍ය ක්‍රම වලින් තමයි කියන එක අද සනාථ වෙච්ච සත්‍යය. ඉතින් අපි ඒක ගන්නේ එහෙන් ආවොත්, එහෙන් කිව්වොත්, එහෙන් පරිශ්‍රණයක් කරලා
එලියට දැම්මොත් තමයි අපි ඒක පිළිගන්නේ. මම පුංචි එක උදාහරණයක් කියන්නම්. මේක මම ඊයේ පුවත්පතක දැකපු දෙයක්. ඒක අපි දන්නවා ඒ වෙනකොට. ඕස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් හොයාගෙන තියෙනවා දවසේ හවස් වරුවේ පොඩි වෙලාවක් නිදා ගැනීම සෞඛ්‍යයට හිතකරයි කියලා. පුංචි වෙලාවක්. විනාඩි කීයක් විතරද? ඒක පැය භාගයක් පැය කාලක් විතර වගේ. වෛද්‍යතුමනි මේ පිළිබඳව අපි තවදුරටත් කතා කරමු මොකද දෙයක්. කළුතරින් ඉන්න ශ්‍රියානි මහත්මිය ආයිබුවන් කතා කරන්න. ආයිබුවන්. ඔව් ඒකටත් මම ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක දැනුම ඔස්සේ පිළිතුරක් දෙන්නම්. දියවැඩියාව කියනක ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හොඳින්ම සාකච්ඡා කරලා තියෙන, හොඳින්ම අපිට උගන්ලා තියෙන, හොඳින්ම ප්‍රතිකාර කරලා තියෙන රෝගයක්. හැබැයි දියවැඩියාව කිව්වට දියවැඩියාවේ විවිධ ආකාරයේ දියවැඩියාවන් තියෙනවා. සමහර විට පරම්පරාවෙන් එන වර්ග තියෙනවා සහජ කියලා. ඒ වගේම මේ ඔව් එතකොට ඒ වුණත් හැදෙන වයස අනුව, හැදුන හේතු අනුව, ඒ වර්ගය අනුව දෙවැඩියා වර්ග තියෙනවා. ඉතින් එතකොට ඒ වර්ගය කුමක්ද කියලා අඳුනාගෙන සමහර විට මම නිවැරදිව කතා කරන්න ඕන නේ. ඒක නිසා සමහර අවස්ථාවල් අපිට ආයුර්වේදයේ කියලා තියෙන්නේ සුව කරන්නට පුළුවන්. සාධ්‍යයි කියලා කියනවා. සමහර ඒවා සුඛ සාධ්‍යයි. සමහර ඒවා කෘත්‍ර සාධ්‍යයි. කියන්නේ සමහර ඒවා ඉතාමත් ලේසියෙන් හොඳ කරන්න පුළුවන්. සමහර ඒවා ටිකක් අමාරුවෙන් ප්‍රතිකාර කරලා ගොඩක් කල් කරලා. හැබැයි සමහර ඒවා හොඳ කරන්නට බැහැ සම්පූර්ණයෙන්ම යාප්‍යයි. ඒ කියන්නේ ඒකේ තියෙන අමාරුකම් අඩු කරලා රෝගියාට පසහනේ දීලා පවත්වාගෙන යන්නට පුළුවන්. ඉතින් ඒක නිසා ඔබතුමියගේ රෝගයට නිසි පිළිතුරක් තියෙනවා ආයුර්වේදයේ. ඒකට අදාළව සුදුසු වෛද්‍යවරයෙක් ගාවල ගියාම දැනුම තියෙන ආයුර්වේදයේ හොඳට ඒ වෛද්‍ය විද්‍යාත්මක දැනුම ලබාගෙන තියෙන වෛද්‍යවරයෙක් ගාවට ගියාම සාර්ථකව නිවැරදිවම ඔබතුමියට උපදෙස් දෙයි. මොකද්ද කරන්නට ඕනේ කියලා, මේ දියවැඩියාවට ප්‍රතිකාර කරන්න කොහොමද කියලා ලේසියෙන්ම දැනුම අවශ්‍ය උපදෙස් ලබා ගන්නට පුළුවන්. ඔව් ඔබේ රෝගයේ වත්මන් ස්වභාවය නේ පවතින සලකලා බලලා ඔබට ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. වෛද්‍යතුමා අර පැහැදිලි කරමින් හිටිය අර පරීක්ෂණ ඔප්පු කියනවා කියලා මේ කෙටි නින්දක් ලබා ගැනීම. අරුණ කතාවක් තියෙනවා අර දවල්ට නිදාගත්තාම නිකන් ලෙඩැංගේ වැඩි වෙනවා කියලා කියනෝ නේද කතාවක්. ඒක කොහොමද? නෑ ඒක තමයි. අන්න එතන තමයි අපි ඔය උඟක් වෙලාවට තියෙන අපි ගන්න වචනයක් ගත්තම වචනේ ඒ වෙලාවේ ඒ වචනේ සමහර විට ඒ වාක්‍යෙම කියවන්නෙත් නෑ. අපි අද හොය වෙන දෙයක්නේ. අපිට ඔළුවට වැටෙන නැත්නම් අපි ආස කරන වචනයක් තමයි එතනින් ගන්න තෝරගන්නේ. ඒ පොඩි කොටස තෝරගන්න. එහෙම බෑ. ඒ සියලු දේ හරියට ඒකේ කියන අර්ථය තේරුම් ගන්නට ඕන. ආයුර්වේදයේ ඒකට කියලා තියෙන්නේ උපාසිත තන්ත්‍රාර්ථයන කියලා. ආයුර්වේද අපිට වෛද්‍යවරු වෙනකොට උගන්නනකොට ඉගෙන ගන්නකොට කියලාම තියෙනවා. ඉගෙන ගන්න නම් හරි වෛද්‍යවරයෙක් වෙන්න නම් මෙන්න මේ විදියට ඉගෙන ගන්න ඕනේ. තන්ත්‍ර දැනුම, තන්ත්‍ර කියන පොත්පත්වල තියෙන ලිඛිත තියෙන දැනුම දැනගන්න ඕනේ. හැබැයි නිකන් දැනගෙන බෑ. තන්ත්‍රයේ අර්ථයෙන්ම දැනගන්න ඕනේ. මේ වචනේ අර්ථය මොකද්ද මෙතන කියලා තියෙනවා. අන්න ඒක නිසා දැන් ඔතන ඔය කතාවෙත් නින්ද කියන එක. නින්දේ ගොඩක් අවස්ථා තියෙනවානේ. පොඩි නිින්දක් ගන්නට පුළුවන්. ගොඩක් වෙලා නිදා ගන්නට පුළුවන්කම තියෙනවා. කාපු ගමන් නිදා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහේ විවිධ දේවල්. දැන් රාත්‍රියේ නිදා ගන්න නැතුව ඉන්නට පුළුවන්කම තියෙනවා. පොඩි වෙලාවක් නිදා ගන්න. ඒක නිසා නිවැරදි දේ හරියටම තේරුම් ගන්නට ඕනේ. ඒ වැරදි විදියට කරොත් අර ඔයා කියපු ප්‍රශ්නේ ඇති වෙනවා. ඒක ආයුර්වේද පැහැදිලිවම කියලා තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් හුඟක් ස්ථූලයි. අපි දන්නවා ස්ථූල කියන්නේ ශරීරයේ අධික ලෙස තරබාරු අය. අපි දන්නවා ඒ අයට උඟක් රෝගත් වැඩි. ඔය කොලෙස්ටරෝල් වගේ දේවල්, එතකොට මේ හෘද සම්බන්ධ රෝග බොහෝ වෙලාවල් වැඩි. ඒ අයට ආයුර්වේදී කියන්නේ එච්චර නිදා ගන්න එපා. ඒ අය නිදා ගන්න හොඳ නෑ තව. නමුත් සාමාන්‍ය නිරෝගී පුද්ගලයා පොඩි වෙලාවක් පැය භාගයක් පැය කාලක් බොහෝ ආයුර්වේදී මුලින්ම කියලා දෙයක් හැටියට තමයි දිනචර්යා කියන මාතෘකාව යටතේ. ආයුර්වේදී තියෙනවා දිනචර්යා ඍතුචර්යා කියලා. අපිට ඍතු නෑ. නමුත් ඉන්දියාවේ ಭಾರತයේ ඍතු තියෙනවා. ಭಾರತයේ විතරක් නෙමෙයි වෙනත් ලෝක රටවල් වල ඍතු තියෙනවා. උෂ්ණ කාලය, ග්‍රීෂ්ම කාලය, වර්ෂා කාලය, සරත් හේමන්ත කියලා තියෙනවා. නමුත් අපිටත් පේනවාද ටික ටික අපිත් ඒවා තියෙනවා. නමුත් ප්‍රබල ලෙස නැහැ. ඒ කාලවල හැසිරෙන ආකාරයත් කියලා තියෙනවා. දිනචර්යා කියන්නේ උදේ හැරෙන්නේ කොහොමද? මූණ සෝදන්නේ කොහොමද? දත් මදින්නේ කොහොමද? ඒ සියල්ල කියලා තියෙනවා. නින්දක් කියලා තියෙනවා ඒ වගේ. ගැටලු වෙලා තියෙන මේ දේවල් සම්බන්ධයෙන් අපි තියෙන දැනුම අඩුකම. දැනුමක් වෙලා නැති. තමයි අපි ඔබව දැනුවත් කරන්න මේ කාරණා සම්බන්ධයෙන් තවත් දේවල් අපි කතා කරනවා සුවාරණින් මේ පිළිබඳව. ඊට කලින් සෝදානම ඉක්මනින් කෙටි විරාමයක් ලබා ගන්න.
ඔබ නැවතත් සජීවීව පියුම්මලේ සුවාරණ විශේෂාංගයත් එක්ක එකතු වෙන්නේ. දැන් වයතුමනි අපි නිින්ද ගැන කතා කරමින් ඉන්නකොට විරාමයේ අතරතුරදී නිින්ද ගැන හොඳ ප්‍රශ්න ටිකක් අපිට ආවා. දැන් ඇත්තටම අපි නිින්ද ලබා ගන්න ඕනේ කොහොමද? රාත්‍රියේ කොයිතරම් ප්‍රමාණයක් නිදා ගන්න ඕනද කියන කාරණේදී හොඳ ප්‍රශ්නයක් ඇහුවා අපේ කේක කැමරාවක ඉන්න මේ අමිල නේද? හොඳ අවස්ථාවක් අපිට ගන්න පුළුවන්. මොකද රාත්‍රියේ පොඩි නිින්දක් නිදාගෙන 10ට නිදාගෙන 2:45 වලට නැගිටලා ප්‍රශ්නයක් නැද්ද? මම බස් එකේ යනකොට පැයක් විතර නිදා ගන්නවා කියලා. එහෙම කරන බොහෝ දිනක් අද ඉන්නවා කාර්යබහුල ජීවන රටාවත් එක්ක. ඇතර වෛතුමනි හොඳ අවස්ථාවක් අපිට උත්තර දෙන්න. ඒක තමයි මම හිතන්නේ ඒ ප්‍රශ්නේ තියෙන්නේ එක්කෙනෙකුට නෙමෙයි. ඒක අපේ සමාජයේ අද බහුතරයකට අත්විඳින්න වෙලා තියෙන රැකියාව නිසා හෝ ඒ සමාජ ක්‍රමය නිසා හෝ අද වළක්වා ගන්නට බැරුව තියෙන තත්ත්වයක්. නමුත් ඒක අපි දැනුවත් වුණොත් අවුඩු වශයෙන් මේකේ හරි ක්‍රමය මොකක්ද කියලා එතකොට පුළුවන් අවම අවස්ථාවකදීවත් ඒක වළක්වා ගන්නට පුළුවන්. මම ඒකට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් පිළිතුරු දෙන්නම්. නින්ද ගැනත් නින්ද කියන එක දැන් ඉතාමත්ම වැදගත් කාර්යයක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ. මේ නින්ද කියන්නේ නිද්‍රා කියලා. මේක සංස්කෘත වචනය නිද්‍රා. අපි මේ නින්ද කියන්නේ අපේ සිංහල භාෂාවෙන් නින්ද කියලා. මේ නිද්‍රාව හරි ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා ශරීරය පිළිබඳ. එතකොට මොකද මෙතන මේ නින්ද වැදගත්කම තියෙන්නේ ඇඟට විතරක් නෙමෙයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අපිට ශරීරය වෙනම ගන්න බෑ. මන ශරීර මනස සහ ශරීරය දෙක එකට හැම වෙලෙම සම්බන්ධයි. මනසේ දේවල් බලපානවා ශරීරයට, ශරීරයේ දේවල් මනසට බලපානවා. ඉතින් ඒක ලොකු මාත්‍රකාවක්. රෝග සැවිදීමෙත් ඒකයි. නින්දේ විශේෂයෙන්ම මනසට බලපෑම් කරන ක්‍රියාවක් තමයි නිද්‍රාව. නින්ද කියන එක. අපි මේ කාලය නිසා අපි පුළුවන් තරම් කෙටියෙන් මා කරන්න ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න. නින්දත් නැවත බැලුවොත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව නින්ද අපිට තේරුම් ගන්න සරල විදියට නින්ද කොහොමද බලපෑම් ඇති කරන්නේ, අපිට කොහොමද ශරීරයට මේක වැදගත් වෙන්නේ කොහොමද කියලා කිව්වොත් කරුණු තුනකින් කියන්න පුළුවන්. නින්දෙත් තියෙනවා අඩු වැඩි විෂම අවස්ථා තුනක් තියෙනවා. අඩු නින්ද හොඳ නැහැ, වැඩි නින්ද හොඳ නැහැ, විෂම නින්ද හොඳ නැහැ. හරි ඉස්සලා කිව්වේ හීන මිත්‍යා අති. ආයුර්වේදයේ වචන තුන ඕක. හේ සංස්කෘත වචන තුන. හීන කියන්නේ අඩු. මිත්‍යා කියන්නේ වැරදි. විෂම වෙනස්. අති කියන්නේ වැඩි. ওই නින්දත් එක එක අපේ ශරීරයේ එක එක අවස්ථාවල එක එක වයස්වලදී නින්ද තියෙනවා සුදුසු අවස්ථාව. අපි බැලුවොත් පුංචිම කාලේ පොඩි කිරි දරුවෙක් බැලුවොත් ඒ දරුවාගේ නින්ද කාලේ වැඩි. ඒකම එනවා ආපහු අපේ තියෙනවා වයසට ගියන් පස්සේ හායන අවදි කියලා ආයුර්වේද ඒකත් විස්තර කරලා තියෙනවා. කුමාර අවදිය, හායන අවදිය ඒ වගේ දේවල් කියලා තියෙනවා. එතකොට ඒ වයසෙදිත් ওই දේ වැඩි වෙනවා. වැඩිපුර නිින්ද අවශ්‍ය වෙනවා. පුංචි කාලෙත් වැඩිපුර නිින්ද අවශ්‍යයි. පැය ගණන වැඩියෙන් අවශ්‍යයි. මොකද ශරීරයේ වර්ධනය වීම සඳහා ශරීරයේ ගෙවි මඩු වෙලා වර්ධනය වැඩි වෙන කාලය. ඉතින් එතකොට ඒ කාලයට ඒ නිින්ද තියෙන්න ඕන. නමුත් අපි හිතමු මැදිවිය කෙනෙක්, තරුණ විය කෙනෙක් අර වගේ වැඩිපුර නිතර වැඩිපුර ආහාර පාන ගන්න අධික ස්ථූල ශරීරයක් තියෙන නැත්නම් ඒ පැත්තට සම්බන්ධ රෝග තියෙන කෙනෙක් තව නිදා ගත්තොත් එහෙම නිින්ද වැඩියෙන් ගත්තොත් අර තත්ත්වය තවත් උග්‍ර වීමක් තමයි සිදුවෙන්නේ, අඩු වීමක් නෙමෙයි සිදුවෙන්නේ. නමුත් නම් මේ ප්‍රමාණය ගැන කතා කරන්නේ. නමුත් රෝගී වෙච්ච කෙනෙක් එයාට නිින්ද ටිකක් වැඩිපුර අවශ්‍ය වෙනවා. එතකොට ඒක අති වෙන්නේ නැහැ ඒ පුද්ගලයාට. අපි ඒ එයාට සාමාන්‍යයෙන් වැඩිපුර අවශ්‍ය වෙනවා. සමහර වෛද්‍යරෝ නිර්දේශ කරන ටිකක් නේ. ඔයා නිදා ගන්න ඕනේ. ඔයා වැඩි කතා කරන්න එපා, වැඩ කරන්න එපා නේද? ඒක අවශ්‍යයි. ඒ අවස්ථාවට. දැන් අර අපේ ප්‍රශ්නේ ආවේ ඒක හරි වැදගත් වෙන්නේ අර මිත්‍යා කියන කරුණ යටතේ. ඔව් හිත හදා ගන්නවා එහෙම නිදාගෙන. නිදා ගත්තොත් හරි. දැන් මට කොහොම හරි නිින්ද නැහැ, නිින්ද හම්බුනේ නැහැ. මම නැගිට්ටා පාන්දර 2:00. දැන් මට රස්සාවට යන්න ඕනේ, වැඩට යන්නට ඕනේ. දුර ඉඳලා එන්නේ. ඉතින් මොකද කරන්නේ? බස් එකේ හරි නිදා ගන්නවා. බස් එක යනකොට වදිනවා, ඔළුව වදිනවා, එහාට මෙහාට වදිනවා. දේවල් අපි දන්නවනේ. දැන් ආයුර්වේද විද්‍යාව හැටියට නිින්ද ලබා ගන්නට ඕන කරන ආකාරයක් තියෙනවා. ශරීරය පිහිටීමේ ආකාරයක් තියෙනවා. හිස රඳවා ගන්නට ඕන ආකාරයක් තියෙනවා. ඒ වෙලාවට සද්ද බද්ද ඒ වගේ දේවල් හොඳ නැති අවස් දේවල් තියෙනවා. ඔව් වෛතුමනි, දැන් නිින්ද යනකොට අර නිදා ගන්න හැඩය, නිදා ගන්න ආකාරයේදී දැන් සාමාන්‍ය කෙනෙක් දකුණු ඇලයට හැරිලා වම් ඇලයට ඇහිලා ඒක ඇත්තටම කොහොමද මොකක්ද වෙන්නේ? එතන තියෙන්නේ මෙහෙම, ඒ දකුණු ඇලයට වම් ඇලයට තියෙන විශේෂයෙන්ම දැන් ගැබ්බෙනි මාතාවක්. දරුවෙක් හම්බෙන්නට ඉන්න කෙනෙකුට ඒ ඇලේ වෙනස් ආකාරයක් තියෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය පුද්ගලයෙකුට එහෙම නැත්නම් රෝගී අවස්ථාවක් තියෙනවනම් අපිටම ශරීරය යම් කිසි එතන යන්න පුළුවන්. ඒ පැත්ත වලක් කළා, ඒ වේදනාව පැත්ත වලක් කළා නිදා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක අද නවීන වෛද්‍ය විද්‍යාව අනුවත් ඒ ආකාරයෙන් නිදා ගැනීමෙන්
ශරීරයට වාසියක් සිදු වෙන රුධිර සැපයීම යම් යම් වැඩිවීම් සිදු වෙනවා ඒ වැඩිපුර අවශ්‍ය වලට ඒ නිසා තමයි ඒ විදිහ ආකාර නිර්දේශ කරලා තියෙන්නේ හොඳ ප්‍රශ්න මතකද අපි සමහරකට දැකලා තිනවා මේ හෘද වස්තුවේ අමාරු ඒ කියන්නේ පපේ අමාරුම හැදෙන්නේ නැහැ මෙන්න මේ ඇලෙට නිදා ගන්න කියලා අපි දැකලා තිනවා ඒ අන්තර්ජාලයේ එහෙම සඳහන් වෙනවා ඒක මොකද ඒක තමයි ඒ දැන් මම අර ඉස්සලා කියපු දෙයමයි ඒ දැන් මේ 21 වෙනි සියවසේ එන්නේ අවුරුදු ක්‍රිස්තු පූර්ව BC 18 මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ලියවිච්ච කාලේ තිබුණ දේ තමයි අද ඔක්කොම නැවත ඒවා මේ නැවත ආපහු එන්නේ ඒ දේවල්ම තමයි එන්නේ. ඉතින් ඒකෙන් කියවෙන්නේ ඒ ආකාරයට නිදාගත්තොත් ඒ කොටසට රුධිර සැපීම හොඳටින් වැඩි වෙනවා. එතකොට ක්‍රියා හෘදයේ ක්‍රියාකාරීත්වය හොඳින් වැඩි වෙනවා. හෘදයට බරේ දේවල් යෙදීම අඩු වෙනවා. ඒ නිසා ශරීරයේ වර්ධනය වැඩි වෙනවා. ඒ චරිත හෘදයේ වස්තුවට අමතර ඇතිවන පීඩනය බලපෑම අමතරව වැඩිපුර ශක්තියක් ඉදීමට අවස්ථාව අඩු වෙනවා. එතකොට නිරෝගී බව වැඩි වෙනවා. ඔව් එතමනේ දැන් ඒත් එක්කම තමයි දැන් බොහෝ දෙනාට තියෙන ගැටලුව තමයි නිින්ද යන්නේ නැති. නිින්ද ඔව්. නිින්ද යන්නේ නැති එකට මොනවද සාමාන්‍ය? ඉතින් අන්න ඒකයි දැන් බලන්නට ඕනේ ඇයි නිින්ද යන්නේ නැත්තේ? ඕනෑම දෙයකට හේතුවක් තියෙනවා. ඒක නිකන් වෙන්න බෑ. ඔව්. ඒ නිින්ද යන්නේ නැති එකට ප්‍රධාන හේතුවක් තියෙනවා. එක්කෝ ශාරීරික හේතුවක්. අද නම් වෙලා තියෙන්නේ අපි දකින අපි වෛද්‍යවරු හැටියට අද දකින දේ තමයි අද තරුණ පරපුරට වයසකයට වඩා මේ වටිනා තරුණ පරපුරට මැද වයසයට අද වෙලා තියෙන්නේ මනසේ ප්‍රශ්න තමයි මේ නිින්දෙනව යෑමට හේතු වෙලා තියෙන්නේ මානසික ආතතිය කියලා අද කතා කරන එක ඒකේ තියෙන විවිධාංශ ගොඩක් තියෙනවා ආයුර්වේදේව කියනවා ඒවා මනෝරෝග හැටියට සම්බන්ධ කරන දේවල් මනසේ එතකොට ඒ දේවල් නිසා තමයි මේ වැඩිපුරම අද අපි දකින්නේ මේ තරුණයිට වෙනත් රෝගයක් නැතුව කිසිම ශාරීරික රෝගයක් නැතුව නිින්ද යාමත් ලොකු ප්‍රශ්නයක්. නිින්ද යන්නේ නැහැ එක්ක අතරමැද ඇහැරෙනවා. හිතට බය ඇති වෙනවා. විවිධ දේවල් කල්පනාවට එනවා. ඒ දේවල් එන්නේ මොකද සමහර තමන්ගේ රැකියා කරන ස්ථානයේ තියාගෙන ඉන්න පීඩනයක් තියාගෙන ඉන්න නිසා. එහෙම නැත්නම් වෙනත් පවුලේ ප්‍රශ්නයක් නිසා. ඔවැනි දේවල් ඔළුවේ රඳාපවතින. සපහුව වෙන්දර කරන්න තියෙන වැඩ කන්දරාවක් ගැන හිතනවා. දැන් මේක කරගන්න බෑ කොහොමද කරන්නේ? එතකොට අපේ මොලේ හැම වෙලෙම වැඩ කරන්නේ මනස වැඩ කරන්නේ මනසට අවශ්‍ය වෙනවා විරාමයක් අවශ්‍ය වෙනවා. ඒ වෙලාවත් අපි දේවල් පුරවලා සීනවා නම් මනස අනිත් පැත්තෙන් විකෘති වෙනවා. ඔයත් මොනේ දැන් ඒත් එක්කම තමයි අර දැන් ගොඩක් අය කියනවා මේ හරියට නිින්ද ලැබුණ නැත්නම් මේ මුත්‍රා පිටවීමේ යම් වෙනසක් වෙන්නත් පුළුවන්. මුත්‍රා මාර්ගයේ යම් වෙනසක් වෙන හැටි ඒක ඇත්තද කොහොමද මේ? ඔව්. මුත්‍රා විතරක් නෙමෙයි. මේක ටිකක් පැහැදිලි හොඳට දැනුවත් කළ යුතු කාරණයක්. අපේ සමහර ක්‍රියාවල් කෙලින්ම සම්බන්ධ වෙනවා අපිට තනියම හිතාමතා කරන්න බැරි දේවල් තියෙනවා. ඒවා කෙලින්ම මනසත් එක්ක සම්බන්ධයි. ස්නායු පද්ධතියත් එක්ක සම්බන්ධයි. දැන් උදාහරණයක් ඇටියට දැන් ඔයා කියපු අර ඔය මුත්‍රා පිටවීම. මුත්‍රා පිටවීම නෙමෙයි මල පිටවීම. සමහර විට පිරිමින්ගේ ශුක්‍ර පිටවීම. මේ වගේ දේවල් සියල්ලමටම කෙලින්ම සම්බන්ධයක් තියෙනවා මනස. දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හදිසිය බය වුණොත් දන්නතුව මුත්‍රා යනවා. ඔව්. එතකොට අන්න ඒ වගේ. ඒක නිසා එහෙම ඒකත් බොහෝ වෙලාවට මනසේ තියෙන ප්‍රශ්නයක්. මනසේ තියෙන මේ විකෘති ආයුර්වේදික කියන්නේ ඒක දෝෂ විශ මනසටත් දෝෂ තියෙනවා. මයි මනසට සත්ව රජස් තමස් කියලා තුනක් තියෙනවා. ඔකේ සත්ව කියන අවස්ථාව පවත්වා ගන්න පුළුවන් නම් තමයි හොඳ. ඒක ලොකු මාතෘකාවක් අපේ අද අපි මේ වගේ වියුක්ත වීම තමයි අද අපිට වෙලා තියෙන ප්‍රශ්නේ. ඔව්. ඉතින් අපි එව්වා ගැන ටික ටික හරි දැනුවත් වෙනවා නම් බොහෝ රෝග බොහෝ දේවල් අපිට වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඔව් සීමිත කාලයක් අපිට තියෙන හින්දා වත්මනි පැහැදිලි කරමු දැන් නිින්ද ගැන දවස් පුර වැඩිපුර කතා කරන්න හම්බුනම හිතන ඉතාමත් ප්‍රයෝජනයි මේ කතා බහ හැම කෙනෙක්ටම තියෙන ප්‍රශ්නයක් තමයි. හරියට නිින්දක් නොලැබීම අර සුමිත වගේ නිින්දා ගන්න ගියාට නිින්ද යන්නේ නැහැ. සමහර අය නිදා ගන්න ඕනකම තිබ්බත් අර වත්මා කිව්වා වගේ බාහිර සාධක ප්‍රශ්නේ හින්දා නිදා ගන්න අවස්ථාවක් නැහැ. කොහොම වුණත් අපි රාත්‍රියේදී ගන්න නිින්ද හරි වැදගත් නේ. හින්දා ඒ නිින්දේ ප්‍රමාණය කොච්චරක් විදිහද අපි සාමාන්‍ය රැට නිදා ගන්නවා නම් කෑමෙන් කොච්චර ලක්ට වස්ද අපි නිදා ගන්න ඕන නිසා නිින්දට ආ යුතු හොඳම වෙලාව සහ අවදි විය යුතු හොඳම වෙලාව මොකක්ද? ඔව් ඉස්සලාම කිව්වොත් අවදි වීම මේක තමයි හුඟක් අයට අද වැදගත්ම කරුණක් වෙලා තියෙන්නේ. නිින්දට යන්නේ ඒක ගැන කිසිම අදහසකුත් නැහැ බොහෝ වෙලා. දැකිට ගන්න තමයි. ඔව්. නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හැටියට උදෑසන 4න් පස්සේ අවදි වීම තමයි හොඳම වෙලාව. ආයුර්වේද කියන එකට බ්‍රහ්ම මූර්තිය කියලා කියනවා. ආයුර්වේද වෙනම තියෙන දිනචර්යාවක්. ඕකෙදී ඔය සියල්ලෝ විස්තර කරනවා. ඉතින් ඒ සෞඛ්‍ය ස්වස්ථතාවය හඳා ගැනීම පිණිස මේ සියලු දේ ආයුර්වේද කියලා තියෙන දේවල් එක්ක බැලුවොත් අද අපිට මහජනතාවට තේරෙන වචනෙන් කිව්වොත් ආව මාසයෙන් පැය 6ක් නිදා ගන්නට පුළුවන් නම් ඒක ආවම වශයෙන් තිබීම අවශ්‍ය වෙනවා පුද්ගලිකව. ඒක එක දිගටද එක දිගට අනේ ඒක හොඳ ප්‍රශ්නයක්. එක දිගට කැඩි කැඩි නිදා ගන්නවා කියන්නේ ඒ නිින්ද මනසට ආපහු ප්‍රශ්න ඇති කරනවා. ඒක තියෙන්නට ඕන ඒකාග්‍රතාවයක් තියෙන්නට ඕන. ඇහැරිලා ආයෙ නිින්ද ගිහිල්ලා නැතුව ආයෙ ටිකක් වෙලා මොනවා හරි කරලා ආයෙ නිින්දේ යනවා. ඒක වැරදි.
අකණ්ඩ හරි නිවැරදි නිින්දක් ලැබෙන්නට ඕනේ. ඒ ආයුර්වේදයේ තියෙන දේවල් පිළිපැද්දොත් අපිට ඒ නිින්ද ඒ ආකාරයෙන් ලබා ගන්නට පුළුවන්. ඒ කියන්නේ 6න් ඊට පස්සේ නිදා ගැනීම තමයි හොඳම වෙලාව. කෑම කාලා කාපු ගමන් නිදා ගන්නටත් හොඳ නැහැ. ආව මාසයෙන් පෑය දෙකක් තුනක් ගියාට පස්සේ තමයි කෑමකෙන් නිදා ගැනීම කළ යුත්තේ රාත්‍රියට. ඒක තමයි හොඳ වෙලාව. ඔක තමයි අපි මුලින් සඳහන් කරේ අපේ ඇවතුම් පැවතුම් වල වැරදි පොඩි කොටසක් වෙයි කියලා. පොඩි කොටසක් අපි කිව්වා ඒ රෝග ඇති වෙන්නේ කියලා. අපි ලබන සතියේත් වෛද්‍යතුමා මුණ ගැහිලා මේ පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද බොහොම දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න පුළුවන් දෙයක් තමයි අපි තාමත් කෙටියෙන් කාල වේලාවත් එක්ක වෛද්‍යතුමාගෙන් මේ පිළිබඳව දැනගත්තේ. 011 2 79 23 94 011 2 79 23 94 දුරකථන අංකයට අපිට කතා කරන්න පුළුවන් වෛද්‍ය බිසක් අවශ්‍ය නැහැ වෛද්‍යතුමාට. අපි ස්තුතිවන්ත වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ශල්‍ය වෛද්‍යංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය වෛද්‍ය එල්.පී.ඒ. කරුණාතිලක වෛද්‍යතුමාට අපි ලබන බ්‍රාස් වෙනදාවෙත් මුණ ගැහෙමු. ස්තුතියවට. ආයුබෝවන්. හොඳයි. අපි විවිධ පැති ඔස්සේ කතා කරනවා අපි උඹලි. අරුණි අර නිතර නිතර අපි ශරීරයට හැදෙන ලෙඩ රෝග, මනසට හැදෙන ලෙඩ රෝග පිළිබඳ අපි නිරන්තර අවධානය යොමු කරනවා අපි වැඩසටහන හැමලාවෙ. ඒ වගේම තමයි අපි හැමදාමත් උත්සාහ කරනවා මුඛ සෞඛ්‍ය පිළිබඳවත් අවධානය යොමු කරන්න. බොහෝ දෙනෙක් නොසලකා හරින පැත්තක් පිළිබඳව අපි වඩා වඩාත් අද අවධානය යොමු කරන ලස්සන ගීතයක් අහලා අපි නැවත හමු වෙනවා අපේ නිරෝගී සුවසේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.